භෝර්ණයාලුවනේ ඉතින් අදත්තාල මේ සුපුරුදු පරිදි එකක වෙලා එන්නේ සඳනිස්කචනය YouTubeු් චනලකත් එක් වෙනද වගේම ලේසියෙන් පසම රසට හදාගන්න පුළුවන් ක්‍රැසිප එකක් කරගන අදත් ම යාලාම් වෙන්නාවේ. අද මම යාලට කියල දෙන්න දැන්න කොහොමද ලේසියෙන් ඉන්දිියප්පවලින් ආස්මිහ දැන්න කියලා. මුලින්ම මේ විදිහයට පිටි හදාගන්නවා ඉන්දිියාපහ දන්න සාමාන්‍ය අපි ගෙදරදී ඉන්දිියපහදනවන කඩේ තියෙන පිටි ගෙනල්ලා මද උුණුසුම් ජලයෙන් මේ විදිේයට හුඳින් අනලා විදිහට මිරි කළ වාශ්පෙන් හම්බල තමයි ඉන්දිියාප්ප හදාගන්නේ. මේ විදිහයට හදාගන්න ඉන්දිියාප්ප අපි කාල ඉවරුණාම සමහර වෙලාවට ඉතිරිකොට සපි විසික් කරනවා. අද ඉඳන් ඔන්න අය ඉතුරුණු ඉන්දිියාප සික් කරන්න එපා මේ විදිහට හොඳ සූර්යා ලෝකයේ තියෙන තැනක මේ ඉන්දිියාප්ප ටික හොඳින් වේලෙන්න දෙන්න. හොඳින් නිරේලිය පැයපහක්කයක් වේලුනාට පස්සෙ මෙන්න මේ විදිහට ඉන්දිියප්ප හොඳින් කරවෙනවා මේ විදිහට හොඳින් වේළුමි ඉදිියාපටි කාරගෙන ම දැම්ම එක තෙලේ බැදගන්නයි ලෑස්ති වෙන්නේ. මේ විදිහට තාච්චයට තෙර දාලා තෙල්ටිකරත්තුනාට ගස්සේ අපි වේලගත්තේ ඉන්දිියාප්ප මේ විදිහට එකතු කරනවා බලන්න බොහොම ලස්සනට බැදෙනවා මලක්වාගේ මේ ඉන්දිියාප පිපිලයනවා. මං මෙතැනදිී තෙල් කෝප්පයක් තමයි පවිච්චි කරලා තියෙන්නේ. මේ කාලේ අරපිරිමෙස්මෙන් පාවිච්චි කරන්න ඕනනේ ඉතිං ඔයාල මේ වගේ තෙල් සුළුප්‍රමාණයක් පාවිච්චි කල්ල මේක හොඳින් බැදගන්න. යාලට පුළුවන් තෙල්කෝප දෙක් වුණත් පාවිච්චි කරලලා මේක බඳන්න ගැඹුර තෙේ බදින දරමට මේක ලස්සනට පිපිල එනවා. ඇැබැයි මේ තෙල් ප්‍රමාණය මංගත්ත ඉදිියප්පවලට හොඳරම සෑහෙනවා. ඉන්දිියප්ප දහයක් අපිට බැදගන්න පුළුවන් තෙල්කෝප්පෙන් බොහොම ලස්සනට. අලන්න මේ ඉන්දිියප්ප පිපිලා ලස්සනට මලක් වගේ පිපනාකාරය. තක තියාගන්න මේ ඉන්දියාප බැද්දට පස්සේ මේ වග තෙල් හොඳින් අයින්ගන්න පත්තරයක විනඩිතුන හතරක් තියල තියන්න ඕනේ තේබන වෙලාවකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රසකෑමක්තමයි මේ ඉන්දිියාප්පොලින් හදඳන ආස්මි දක්කනේද අපි බැදගත්තා ආස්මි කොහොම දෙ කියලා දැම්මම ලෑස්ති වෙන්න සීනි සිරප් එක හදාගන්න ම කලින් සඳහන් කරපු සීනී වත්තුර එලුණු ඒ ප්‍රමාණ මං මෙතැනදි පාවිච්චි කරනවා. මතක තියගන්න ලුණු පාවිච්චි කරන කොට්නම් බොහොම ප්‍රේශමෙන් පාවිච්චි කරන්න. මෙතනදි මේ සීනී පතුරයිසිියල්ල එකතු කරල්ලා හදාගත්ත මිශ්්‍රණය පැනිිපදමනකම් හොඳින් උත්තුරවාගන්නවා ඊළඟට තමයි අපිට ටිකක් අමාරුම වැඩේ තියෙන්නේ මේ පැනිපදිමට උුණු කරගත්තර පස්සේ පැනිිහායිවෙන්න කලින් ඉක්මන්ට අපී දීප්පවලට මේ පැනිිදාගන්න ඕනේ. ඇැගන්නා අපේ පැනියක සූදා නම්. ලිපෙන් බාගෙන විනාඩියක් විතර ගියාට පස්සේ මම් මේකට වැයින්ල එකතු කරලා හොඳින් කවලං කරගන්නවා අපි මේක කරන්න ලිපෙන් බාගත්තට පස්සේ. ඊළඟට මේ විදිට පොඩි තේහැන්දක් පාවිච්චි කරලා මං මේ ඉන්දියාාපවල්ට පැනිය එකතු කරගන්නවා ඔයාලා කැමති හැඩයකට කැමති ප්‍රමාණයෙන් පැනිය එකතු කරගන්න. මම් එතනදි විධ ාරණත් මේ පැණි සඳහා පාවිච්චි කරනවා. ම ටික් වෙලා වෙලා ගන්නම මොකදම පාට එකින එක මාරු කරලා මේ පැණියක හදාගන්න නිසා. මගේ පැණි ටික ගල්වෙනම මේ වෙලා වෙදි මංඒ නිසා මේකට ආපව් උන්වතුර ටිකක් දාලා ලිපේතියලා නැවතවතාවක් රත් කරගෙනයියෙන්නේ. ඔයාල්ලත් හදාගෙන යනකොට මේ විදියට පැනිිගල් වනොත් මත අනිමාරයෙන්ම උන්වතුර ටිකක් දාලා නැවතවතාවක් ලිපේතියලා පැනිිපදමට හදාගෙනාපව් එකතු කරගන්න. මේගේ රස මරසකෑම බොහොම ලේසියෙන් හදා ගන්න ටෙස්පිදනගන්න කැමැති නම් ඔයත් අදම් මගේ චැනල්ල එකත් එෙක් එකතු වෙන්න ඔයා අ දෙනම් මගේ විඩිය එකක් ඉස්සල්ලම් බලන්න අමතක නොකර මගේ චැනල්ලක සබස්ක්‍රයි් කරන්න කමෙන් කරන්න ලයික් කරන්න ෂයා කරන්න අමතක් කරන්න එපා මේ විදිහට ඔයා කැමතිවරණ කැමති විදිහයට එකතු කර ගැන මේ ආස්මිටික එහම නැත්නම් මේ ඉන්දිියප්පටික ලස්සනට සරසගන්න ඔයා ඉත් ඉතුරුවෙන ඉදිියාප පවිච්චි කරන්න නැතුව මේ කෑම හදන්න වෙනම ඉන්දිියප හදාගන්නවනම් ඔය විශේෂෙන් මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි මේ ඉන්දිියපේ බොහොම තුන්නේවට මිරිකගන්න ඕනේ ඔයාට පුළුවන්න්නම් මේ සඳහා සිහින් සිදුරු සහිත ඉන්දිියාප මිරිකණයක් පාවිච්චි කරන්න. එහෙම කරන්න හේතුව තමයි මේක අවතියලා වේලනකොට ගොඩක් වෙලාවට ගණකමට තිබ්බොත් හොඳින් වේලෙනෙ නැතිවෙන ීමට තිබ්බාම බොහොම ලේසියෙන් අඩු වෙලාවකදි හොඳින් වේලෙනවා. එවගේ මතක තියාගන්න ඉන්දිිය අපේ දෙපැත්ත දාලා හොඳින් වේලගන්න. මේ විදියටට හොඳින් වේලුණු ඉන්දිය අප්‍ර ඔයාට මාසයක් කොතර කාලයක් වුණත් මෙ බැදගන්න නැතුව වනත් භාජනය කසුරලා තියයාගන්න පුළුවන් ඔයාට අවශ්‍ය වෙලාවෙදි අරගෙන මේ විදියට බැදලා පැනිය එකතු කරගන්න පුළුව හැබැයි මතකතියාගන්න හොඳින් නිරේලිය වේලි තියෙන්න්න ඕනේ තෙතගතිය තිබ්බත් නම් පුස්සල්ලන්න පුළුව ඒ බොන වෙලාවට බොහොම ලේසියෙන් බොහොම රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ ඉන්දිාප්පාස්පි කියන්නේ. ඔයත් අදම මේ රැසිපියක ට්‍රයිකරල බලන්න රසම රසට බොහොම ලේසියෙන් ඉන්දිියප්පවලින් නාස්මිහදාගන්න මගේ මේ රෙසිපිවල්ට කැමතිනක් ඒ වගේම තවත් මේ වගේ රෙසිපි දැනගන්න කැමති නවා අර්මතක නොකර අද මගේ චැනලක සබස්ක්‍රයිප් කරන්න දිගට මගෙත් එක්ක පැදිලා ඉන්න ඔන්න බලන්නකෝ අපි හදාගත් ආස්මි දැක්කනේද බොහොම රසට ඒ වගේ හොඳ ක්‍රිස්පි ගතියට මෙයින්දි අපපටික තියෙනවා. මේ වගේ රසම රස රැසිපි තියෙන විඩියෝ එකක් අරගෙන නැවත හොම එමු හැමෝම පලිසමින් ඉන්න ස්තුූතියි